අයිබෝන්දුවේ පුතේ ජාතික රූපවාහිනී ජාතික පාසල ගෙනෙන ඉතිහාසය වැඩසටහන සමගිනුයි ඔබ මේ සම්බන්ධ වෙන්නේ. සමාජයක වඩාත් යහපත් පැවැත්මට දැනුමත් අවශ්‍ය වෙනවා. සමාජයක යහපත් පැවැත්මට පමණක්ම නෙමේ සමාජයේ සමාජිකයන් අතර වඩාත් යහපත් අන්තර් සම්බන්ධතා ඇති කර ගැනීම සඳහා දැනුම වැදගත් වෙනවා. මේ දැනුම අපි ලබා ගන්නේ කොහොමද? සමාජයක් විසින් දැනුම ලබා ගන්නේ සමාජයේ ජීවත් වෙන පරිසරයේ එපමණක් නෙමේ කාලයත් සමග සමාජයේ සමාජිකයන් විසින් ගැටෙන මුණ ගැහෙන අත්දැකීම් ඔස්සේ දැනුම කහා ගන්නවා. අද දවසේ අපේ විෂය මාතෘකාව තමයි ඓතිහාසික දැනුම සහ ඒ ප්‍රායෝගික ආදේශනය. බොරැල්ලේ යශෝදරා විද්‍යාලයේ ඉතිහාසයේ විෂය භාර ගුරුතුමී වජිරා විජේසිංහ මහත්මිය අද දවසේ අපිත් සමග එකතු වෙනවා. අයුබෝවන්, බොහොම ගෞරවයෙන් ඔබතුමිය පිළිගන්නවා. තුවේ පුතේ, දැන් අපි කිව්වා අපේ ඉතිහාසයේ විෂය මාතෘකාව ඓතිහාසික දැනුම සහ ඒ ප්‍රායෝගික ආදේශනය කියලා. ඓතිහාසික දැනුම ආදේශනය කරන්නේ සමාජයට. ඉතින් මුලින්ම මොකද්ද මේ සමාජය කියන්නේ, සමාජ සංවිධානයක් කියන්නේ මොකද්ද කියන කාරණාව පිළිබඳව අවබෝධයක් ලබා ගැනීම වැදගත් වෙනවා නේ. ඉතින් ඒක නිසා අපි මුලින්ම කතා කරලිමු සමාජ සංවිධානයක් කියන්නේ මොකද්ද කියන කාරණාව පිළිබඳව. ඔව්, සමාජ සංවිධානය කියන එක සමාජ විද්‍යා සංකල්පයක්. සමාජය තිරසාරව, ඒ කියන්නේ සමාජයක් යහපත් ආකාරයෙන් පවත්වාගෙන යන්න නම් මේ සමාජයේ එකිනෙක කණ්ඩායම් අතර සම්බන්ධතාවයක් තියෙනවා. ඒ කියන්නේ සමාජයක් දැනුම කේන්ද්‍ර කරගෙන, එතකොට මේක ලෝක සම්මතයක් විදිහට ලෝකේ විවිධ පුද්ගලයන් ගනුදෙනු කිරීමේදී, විවිධ සමාජ කණ්ඩායම් ගනුදෙනු කිරීමේදී මේ කණ්ඩායම් අතර විවිධාකාර දැනුම හුවමාරු වෙනවා. ඒතකොට දැනුමක් විතරක් නෙමෙයි, මේ දැනුමම තමයි සමාජයක් ගොඩනැගෙන්නේ. සමාජයක් මොන ආකාරයෙන් හෝ පවතිනද නම් මේ සමාජ කණ්ඩායම් අතර අන්තර් සම්බන්ධතාවයක් පවතින්න ඕනේ. එතකොට මේ සමාජ කණ්ඩායම් අතර අන්තර් සම්බන්ධතාවයක් පවතින සංකල්පය තමයි අපි සරල වශයෙන් කිව්වොත් මේ සමාජ විද්‍යා සංකල්පය තමයි සෝෂල් ඕගනයිසේෂන් කියන එක සමාජ සංවිධානයක් කියලා කියන්නේ. අපි මේක තවදුරටත් පැහැදිලි කරගන්නවා නම් මේ සමාජ සංවිධානය කියන එක ඒක ධූරාවලිගත කරලා කතා කරන්න පුළුවන්. මොකද්ද මේ ධූරාවලියක් කියලා කියන්නේ? දැන් සමාජයක එක්ක දරුවනේ උගල පාසලේදී, දැන් උගලන්ට සමීප මැදකීමනි පාසල කියන්නේ, පාසල එතනින් ඔබට ගිය සමාජ වටපිටාව තමයි සමාජය කියන්නේ. මෙතන ධූරාවලියක් තියෙනවා. ධූරාවලියක් කියන්නේ මොකද්ද කියන එක තමයි මේ මම කියලා දෙන්න හදන්නේ. මේක ඉහළ සිට පහළට වෙන්න පුළුවන්, නැත්නම් සමාන්තර වෙන්න පුළුවන්. දැන් ඕගලන්ට සමීපම අධ්‍යක්ීම පාසල නිසා පාසලේ ධූරාවලිය කතා කරනකොට විදුහල්පති තුමා හෝ තුමිය ඉන්නවා, ඊට පස්සේ නියෝජ්‍ය විදුහල්පතිවරුන් ඉන්නවා, ඊළඟට ආචාර අංශ ප්‍රධානීන් ඉන්නවා, ආචාර මණ්ඩලයේ ශිෂ්‍ය නායකයෝ, පන්ති නායකයෝ, ඒ ආදි වශයෙන් ධූරාවලියක් ඉන්නවා. එතකොට ඔතන නියෝජ්‍ය විදුහල්පති මට්ටම, ඒ වගේම ශිෂ්‍ය නායක මට්ටම එක හා සමාන මට්ටම් තියෙනවා. ඒකට මේක වෙනස් සංකල්පයක් ඉදිරියේදී සාකච්ඡා කරන්න. කොයි ආකාරයෙන් හෝ සමාජයේ ගොඩනැගී තියෙන ආකාරයේ සිරස්සෝ තිරස් ආකාරයට සමාජය සකස් වෙලා තියෙනවා. මෙන්න මේක තමයි ධූරාවලිය කියන්නේ. දැන් අපි මේක අතීත සමාජයට ආදේශ කරලා බලමු. අතීත, දැන් මම ඔයගලන්ට පැහැදිලි කළා පාසල ගැන. අතීතයේ සමාජයට ආදේශ කළොත් සමාජයට ඕනෑම දෙයකට ආදේශ කළ බලලා ඉහළ සිට පහළට යන සමාජ ක්‍රමය. දැන් ඊළඟ එකේදී ඔයගලන්ට දකින්න ලැබෙනවා මේ රූප රාමුවේදී ඉහළ සිට පහළට ගලා යන සමාජ ධූරාවලිය අපි සරලව කියනවා සිරස් ධූරාවලිය කියලා. එතෙන්දී දැන් මම ඔයගලන්ට කලින් පැහැදිලි කළේ පාසල ගැන. මෙතෙන් දැන් ඔයගොල්ලෝ දකින්න අතීත සමාජයේදී රජුරෝ ඉන්නවා. එතකොට රජුරෝ යටතේ ඉන්නවා මහැමති, ඇමතිවරු, රජයේ නිලධාරීන්. ඊට අමතරව ඔය රජයේ නිලධාරීන් යටතේ තමයි දිසාවරු, කෝරාලිවරු, ඒ වගේ විවිධ නිලධාරීන් හිටියා. මෙතෙන්දී දැන් රජුට සමාන බලයක් වෙන කාටවත් නැහැ, මහැමතිට සමාන බලයක් වෙන කාටවත් නැහැ. මේ එක එක නිලධාරීන්ට තියෙන බලය වෙන කාටවත් නැහැ. එතකොට මේක ඉහළ සිට පහළට යන්නේ. ඒකේ දැන් අපිට සමාන රජුට සමාන බලයක් අහවලාට තියෙනවා කියන්න බෑ. එතකොට රජුට වඩා අඩු බලයක් තමයි මහැමතිට තියෙන්නේ. මහැමතිට වඩා අඩු බලයක් තමයි ඇමතිවරුන්ට තියෙන්නේ. අන්න ඒක ඉහළ සිට පහළට යන ධූරාවලියක් අපිට දකින්න ලැබෙනවා. ඒක සිරස් ධූරාවලිය. ඊළඟට තිරස්, ඒක සමාන්තර මට්ටමේ.
उगलाको पास नियोज विधुपति गावा ओकट बाले इलाट शिष्य नायक मंडली इन दिन प्रधान शिष्य नायक अंकन आइंकला शिष्य नायक मडुलाको उन्हें पास सामान बाले तीन अन्नी वगे दतीत सामजेट दर सरल तेरूंगो हिंदा पास उदाहरण गति අතීත සමාජයට ගත්තාම දැන් අර ඇමතිවරු සේනාපතිවරු භාණ්ඩාගාරිකවරු මේ ඔක්කොම රජයේ ඉහළ පැලෙන් තියෙන නිලධාරීන් මේ ඔක්කොටම එක හා සමාන බලතල තමයි තියෙන්නේ. කියන්නේ ඒගොල්ලන් අර වෙන වෙනම තනතුරු තමයි භාණ්ඩාගාරික ආර්ථිකයේ සම්බන්ධ වෙන්නේ සේනාපති ඉන්නේ ආරක්ෂාව සම්බන්ධ ඒ වගේ වුණාට සමාජය තුල රාජ්‍ය සභාවේ මේ ඔක්කොටම තියෙන එක හා සමාන බලතල. ඒකයි අපි ඒගොල්ලන්ට කියන්නේ තිරස් සමාජ සම්බන්ධතාවයක් තියෙනවා කියලා. මං හිතනවා ඔයගොල්ලන්ට පැහැදිලි වෙන්න ඇති කියලා. සිරස් කියන්නේ ඉහළ සිට පහළට යන සමාජ සම්බන්ධතාවය. තිරස් කියන්නේ එක හා සමානයි කියන එක. මේක හොඳටම මේ chart එකෙන් ඔයගොල්ලන්ට පැහැදිලි වෙනවා. දැන් ඔයගොල්ලන්ගේ පෙළ පොතෙත් ওই chart එක තියෙනවා. මේක ගන්නකොට මේ අතීත සමාජ සංවිධානය සකස් වෙලා තිබිච්ච හැටි. කොහොමද රජුරු හිටියේ? කොහොමද රාජ නිලධාරීන් හිටියේ? ඒ යටතේ කොහොමද අනිකුත් නිලධාරීවරුන් හිටියේ? ওই chart එක දැන් ওই chart එකක් වගේ දෙයක් ඔයගලන්ට විභාගෙදී සම්පූර්ණ කරන්නවත් කොහොමද කියන එක ඔයගලන්ගෙන් අහන්නේ නැහැ දරුවනේ. නමුත් ඔයගොල්ලෝ දැනගන්න ඕනේ සිරස් සමාජ සම්බන්ධතාවයක් සහ තිරස් සමාජ සම්බන්ධතාවයක් කොයි ආකාරයෙන්ද ගොඩ නැගෙන්නේ කියන එක. මේ ගොඩ නැගීමේදී විවිධ රාජ්‍ය නිලධාරීන් ඉන්නවා. මේ රාජ්‍ය නිලධාරීන් ගන්නවා ඊළඟට සාමාන්‍ය ජනතාව ඉන්නවා විවිධ සේවකයෝ ඉන්නවා. මෙන්න මේ විවිධාකාර සමාජ කණ්ඩායම් මත තමයි පුතේ දුවේ සමාජය කියන එක ගොඩ නැගෙන්නේ වගේම පවත්වාගෙන යන්න පුළුවන් වෙන්නේ. වර්තමාන සමාජයේ ඉහළ රැකියාවෙන් නම් පහළ රැකියාවටම හැම කෙනෙක්ම මේ සමාජයේ ගොඩනගන්න නැත්නම් සමාජයේ පවත්වාගෙන යන්න අත්‍යවශ්‍ය වෙනවා. වගේම අතීතයේ ඉහළ හිටිය රජුරුවන් යටතේ ඉන්න මහැමතිගේ ඉන්න අපි හිතමු වගාවන් වලට කුලියට වැඩ කරන දාසයා නැත්නම් පාරම්පරිකව වැඩ කරන දාසයා ඒ කියන්නේ පරම්පරාවෙම තමුන්ගේ සීයා කාගේ හරි වත්තක වැඩ කරනවා තාත්තා වැඩ කරනවා තමුණුත් වැඩ කරනවා යා පාරම්පරාවෙන් නැත්තම් පර දාසෙක් අපි ඒගොල්ලම අන්වයත දාස කියලා හඳුන්වනවා. ඊළඟට සමහර කෙනෙක් කියන පුළුවන් එයා පරම්පරාවෙන් දාසෙක් නෙමෙයි කුලියට ගිහිලා කාගේ හරි වත්තක පිටියක සේවය කරලා මුදලක් හෝ යම්කිසි ආහාර ද්‍රව්‍යයක් ලබා ගන්නවා. ඒගොල්ලන්ට අපි ධනක් කීත දාස කියනවා. නමුත් දැන් ඔයගොල්ලෝ ඉතිහාසය ඉගෙන ගන්න ශිෂ්‍යයෙට මම එක දෙයක් ඔයගොල්ලන්ට කියන්න කැමති. කොයිම වෙලාවකවත් අර යුරෝපීය සමාජවල ඔයගොල්ලෝ අර දකින වහල් සේවේ නම් පුතේ අපේ රටේ ක්‍රියාත්මක වුණේ නැහැ. මේක දාස කියන වචනේ යෙදෙව්වට 16යි වහල්ලු කියන වචන දෙකේ වෙනස පටලව ගන්න එපා. යුරෝපා සමාජකමේ වහලුන්ට තිබිච්ච තාඩන පීඩනවත් ඒ සමාජ පරිසරයේවත් ඒ හිර වෙලා හිටිය සමාජ පසුබිම අපේ රටේ තිබුණේ නැහැ අතීතයේදීවත් වර්තමානයේත් එහෙම තත්ත්වයක් නැහැ. මෙතෙන්දී අපේ මිනිසුන්ට සමාජයේ නිදහස තිබ්බා අර දාස කියන වචනයෙන් හැඳින්නුවේ ඕන් කුලියට හෝ පරම්පරාවෙන් අර වෙනත් කාගේ හෝ සේවයක් කරන නිසා ඒක පටලව ගන්න එපා ඔගොල්ලෝ කොයිම අවස්ථාවකවත්. ඔව් තවත් සමාජයක පැවැත්මට වැදගත් දෙයක් තමයි නීතිය හා සම්ප්‍රදාය කියලා කියන්නේ. කොහොමද අපි මේ නීතිය හා සම්ප්‍රදාය හඳුනාගන්නේ? ඔව් නීතියක් කියන එක සමාජයේ යහපැවැත්මට ගෙනියන්න නැත්නම් සමාජයක් යහපත්ව ගෙනියන්න ඔබට මෙන්න මටත් අවශ්‍ය වෙනවා. ඒක සමාජයේ ඉදිරියට නැත්නම් සමාජය විනයගරුක සමාජයක් ආකාරයෙන් ගෙනියන මේ නීතියයි සම්ප්‍රදායයි කියන දෙකම ඕනේ. මොකද්ද මේ නීතිය කියන්නේ? නීතිය කියන්නේ අපි ලිඛිත හෝ අලිඛිතව ඒ කියන්නේ ලියලා හෝ නැතුව හෝ මෙන්න මේ දේ මෙහෙම විය යුතුයි කියලා එක සම්මතිය පවතිනවා. සම්ප්‍රදායක් කියන එක එහෙම පවතින්නේ නැහැ. ඒක අපි අර පරම්පරාවෙන් එනවා වගේ ඒකත් පවත්වාගෙන යන දෙයක්. දැන් ඔයගොල්ලෝ හතහමාට කලින් පාසලට යන්න ඕනේ කියන එක නීතිය. නමුත් අර සාම්ප්‍රදායනුකූලව තමයි ඔයගොල්ලන්ගේ කෝය අවුරුදු 25යි කියයි 50යි කියයි 100 කියලා අර අපි ඉස්කෝලේ සැමරුම් උත්සව දානයක් අර ඒව නීතියක් නෙමෙයි. ඒක සම්ප්‍රදායයි. නමුත් පාසලක් පවත්වාගෙන යන මේ සම්ප්‍රදායන් අවශ්‍යයි. එතකොට අර ඔයගොල්ලෝ වැඩි හිටිය අයියා අක්කා කෙනෙකුට ගරු කරන එක ඒක අප සම්ප්‍රදායෙන් කරන දෙයක්. එතකොට නමුත් එහෙම කළේ නැහැ කියලා ඔයගොල්ලන්ට දඬුවමක් ඒ කියන්නේ ඔයගොල්ලන් නීතියක් නැහැ. නමුත් අපි මේ සමාජයේ පවත්වාගෙන යාමේදී මේ නීතිය සහ සම්ප්‍රදාය කියන දෙකම අවශ්‍ය වෙනවා. එතකොට මේ සමාජයේ යහපත්ව ගෙනියන්න නම් මේ ලිඛිත නීතිත් අවශ්‍යයි. ලිඛිත නොවන අලිඛිත නීතිත් අවශ්‍යයි. මේ සම්ප්‍රදායනුත් අවශ්‍යයි. මේ තුනම මත තමයි සමාජයක්
ගිනියන්න පුළුවන් වෙන්නේ. හොඳ දැන් අපි දන්නා කරුණක් තමයි වර්තමානයේ නීතිය හදන්න ස්ථානයක් තියෙනවා. නීතිය ක්‍රියාත්මක කරන්න ස්ථානයක් තියෙනවා. නීතිය කැඩුනොත් දඬුවම් සපයන ස්ථානයක් තියෙනවා. ඒ කාරණාවලට විවිධ ආයතන තියෙනවා. අතීතයේත් එහෙම විවිධ ආයතන තිබ්බද? නීතිය ක්‍රියාත්මක කරන්න දඬුවම් ලබා දෙන්න නීතිය හදන්න අපිට ඒ පිළිබඳව විස්තර කරන්න ඕනේ. අතීතයේ මේ මේවා ක්‍රියාත්මක වුණා. දැන් අද අපි උසාවියේ ශ්‍රේෂ්ඨාධිකරණය අධිකරණයේ මහා ස්ත්‍රාත් අධිකරණයේ විවිධ නම් වලින් ඕගොල්ලෝ ඉගෙන ගන්නවා. නමුත් අතීතයේ මේ වචන වලින් නෙමෙයි අපි මේ නීතිය සහ නීතිය ක්‍රියාත්මක කරපු ආයතන හැඳින්වුවේ. දැන් මම ඔයගලන්ට කියවනේ අර ලිඛිත නීති සහ සාම්ප්‍රදායිකූල නීති තියෙනවා කියලා. එතකොට මේ නීති ක්‍රියාත්මක කරපු ආයතන අපි දැන් ඊළඟට දකින්න පුළුවන් වදාලස සභාව කියන වචන දෙක යටතේ තමයි හැඳින්වුවේ. දැන් නීති හදන ආයතනය තමයි රාජ්‍ය සභාව. දැන් අපි පාර්ලිමේන්තුවේදී හදනවා වගේ නීති සම්මත කරනවා වගේ රාජ්‍ය සභාවේදී තමයි මේක සම්මත කරගන්නේ. මෙන්න මේ නීති මේවා ක්‍රියාත්මක කරන්න ඕනේ කියලා. ඒ ආයතනය වදාල කියලා තමයි සෙල්ලිපි වල හඳුන්වලා තියෙන්නේ. මේ වදාල කියලා කියන වචනේ වදාල කියන වචනය රාජ්‍ය සභාවට සමාන කරලා තියෙනවා. එතකොට මේ නීතිය ක්‍රියාත්මක කරපු ආයතනේ වර්තමානයේ අධිකරණය කියන වචනයෙන් අපි හඳුන්වන්නේ. මේ අධිකරණයට සමාන ආයතනය අතීතයේදී හඳුන්වලා තියෙන්නේ සභාව කියන වචනයෙන්. එතකොට මේ වදාලයි සභාවයි කියන එක ඔන්නෝගොල්ලෝ චුට්ටක් මතක තියාගන්න ඕනේ දෙයක්. එතකොට රාජ්‍ය සභාවට තමයි වදාල කියලා හැඳින්වෙන්නේ. රාජ්‍ය අධිකරණයට තමයි සභාව කියන වචනය හැඳින්වෙන්නේ. ඒ විතරක් නෙමෙයි පුතේ, මේ නීති නියාමනය කරන්න නිලධාරීත් හිටියා. නිකම්ම නිකම් මේ නීතියක් දාලා නීතිය ක්‍රියාත්මක කරනවා විතරක් නෙමෙයි, මේ නීතිය ක්‍රියාත්මක කරන්න නිලධාරීන් හිටියා. ඒක ආරක්ෂක නිලධාරීන් වෙන්න පුළුවන්, දණ්ඩ නායක කියලා අපිට හඳුන්වන්න පුළුවන්. මේ එතකොට මේක අතීතයේදී හැඳින්වුවා මේ කප්පර් කියන වචනේ. දැන් ওই දණ්ඩ නායක කියන වචනේ ඔයගලන්ට සමීපයි. ඔයගොල්ලෝ දන්නවනේ විජේබාහු රජතුමා ගැන. විජේබාහු රජතුමා කුඩා කාලේ හැදිලා වැටුනේ එක සෙනෙවරෙක් යටතේ, බුදල්නා කියන සෙනෙවරෙක් යටතේ. හැඟවිලා මේ කිත්ති කුමාරේ හැඟවිලා ඉන්න මේ ඉන්නකොට උදව්පකාර කරපු මේ සෙනෙවරයා දණ්ඩනායක තනතුරක් දරපු කෙනෙක්. ඒ කියන්නේ ප්‍රාදේශීය වශයෙන් යම් කිසි බලයක් හිමි වෙලා තිබ්බ පුද්ගලයෙක් තමයි මේ සින්නාරුබිම් බුදල්නා කියන්නේ. ඔයගලන්ට අර පණාකඩුව තඹසන්නසේ මතක ඇති, ඕනම් බලා ගන්නත් පුළුවන්. පණකඩු තම්මසන්නසේ තියෙන විජේබාහු රජුරෝ රජු වුණාට පස්සේ මේ තමුන්ට උදව්පකාර කරපු මේ දණ්ඩනායකවරයා නැත්තම් බුදල්නාට කරපු පිරිනැමීමක් පිළිබඳව. ඒතොර මේ දණ්ඩනායක කියන තනතුර අතීතේනම තිබිලා තියෙනවා. ඒ කියන්නේ මෙයා ප්‍රාදේශීය වශයෙන් බලයක් හිමි, යම් කිසි දුරකට නීතිය ක්‍රියාත්මක කරන නිලධාරියෙක් කියලා තමයි අපිට මේ දණ්ඩනායක කියන තනතුරත් හඳුන්වන්නට පුළුවන් වෙන්නේ. වජිර කෘතුමේ, දැන් අපි දන්න දෙයක් තමයි රටක් පවත්වාගෙන යෑමේදී යම් වියදමක් යනවා. ඉතින් මේ වියදම පියවා ගැනීමට යම් ආකාරයක ආදායමක් උපදවා ගැනීම වැදගත් වෙනවා. වර්තමානයේ අපි දන්නවා ඒ සඳහා විවිධ බදු වර්ග පනවනවා. අතීතේත් රටක වියදම් පියවා ගැනීමට යම් ආකාරයක බදු පැනවීමක් සිදු වුණා නේද? ඔව්, දැන් වර්තමාන බදු වලට වඩා වෙනස් ස්වරූපයකින් තමයි අතීතයේ බදු වර්ග ක්‍රියාත්මක වුණේ. ඒක හේතුව තියෙනවා. මොකද සම්දිය නෙමෙයි අතීතයේදී ක්‍රියාත්මක වුණේ. එතකොට දැන් වැව්, කුෂිකර්මාන්තය, ඒ වගේ දේවල් එක්කනේ අතීතයේ අපේ රට ක්‍රියාත්මක වුණේ. එතකොට අර වැව්, කුෂිකර්මාන්තේ ඒ ආශ්‍රිත රැකියාවලින් තමයි බදු අය කළේ. දැන් මෙතෙන්දි පොඩි පැහැදිලි කිරීමක් මේ බදු වර්ග ගැන මම කියන්න ඉස්සෙල්ලා පොඩ්ඩක් පැහැදිලි කරන්න. දැන් අද නම් අපි බදු අය කරන්නේ රටේ ආර්ථික සංවර්ධනයට, ඔය ආදී වශයෙන් අපි කියන්නේ. නමුත් ඉස්සර මේ බදු වර්ග අය කරලා තියෙනවා පන්සල් වල නඩත්තුවට දීලා තියෙනවා, පොදු වැඩවලට දීලා තියෙනවා. අර එහෙමම කියනවා ඔබ අය කරන බදු ටික මෙන්න මේ හවල් තැනට ගිහින් දෙන්න. දැන් ඒ වගේ අවස්ථා තියෙනවා. දැන් අපි බලමුක පොඩ්ඩක් බදු වර්ග. මෙන්න මේ බදු වර්ග ගැන කියනකොට මේ බදු වර්ග තුන, ප්‍රධාන බදු වර්ග තුනක් මේක නම් ඔයගොල්ලෝ කටපාඩමේ තියාගත්තත් කමක් නැහැ දරුවනේ. මොකද ඔයගොල්ලන්ට හැමතිස්සෙම ප්‍රශ්නයක් හැදෙන තැනක් වෙන්න පුළුවන්. අන්න එහෙම තැනකුත් තමයි. ඒකයි මම ඒකත් මතක් කළේ. වැව් වලින් ඇයි ජලය භාවිතා කරන්නේ? වැව් වලින් ජලය අනිවාර්යයෙන්ම අවශ්‍යයිනි කෘෂිකාර්මික ජන සමාජයකට. නම් වැව් වලින් ජලය ලබා ගන්න ඕනේ. එතකොට මේ වැව් වලින් ජලය ලබා ගන්න අයගෙන් අය කළා බද්දක්. එතකොට ඔන්න වැව් වලින් ජලය අය කරන්නන්ගෙන් ඇයි බද්දක් අය කළේ? එතකොට ජලයේ නිෂ්කාරණේ නිකරුණේ ලබා ගන්න එක ප්‍රයෝජනවත් ආකාරයට ලබා ගන්නවා. එතකොට ඒකේ වටිනාකමක් දැනෙනවා. ඒ වගේම තමයි මේ අය කරන බද්දෙන් අර වටිනා කියන වැව නඩත්තු කරන්න යොදා ගන්න පුළුවන්. දැන් අපි ওই සමහරලට කියන්නේ ওই වැව් වල නිදන් තියෙනවා. ඒ වගේ ඔයගොල්ලෝ අහලා තියෙනවනේ. ඒ රජවරුකුතේ එහෙම කළේ වෙන මොනවටවත් නෙමෙයි. හදිසියෙ මොකක් හරි ආපදාවක් වුණොත් එහෙම
ඒ වැව නඩත්තු කරන්න අවශ්‍ය මූල්‍ය ධනය මොනවා ආකාරයකින් හෝ ඒක දැන් අද වගේ මේ කාසිවත් සල්ලිකොලවත් නෙමෙයි ඒක මුතු මැණික් හරි රත්තරන් හරි මොනවෙන් හරි ඒවා තැන්පත් කරලා තිබ්බා. ඒක දුරදක්නා නුවණින් යුක්ත කරපු දෙයක්. මොකද මේ වැවේ නඩත්තුව කියන එක හදිසි ආපදාවක් වෙන්න පුළුවන්, වැව කැඩෙන්න පුළුවන්, මේක ප්‍රතිසංස්කරණය කරන්න පුළුවන්. ඒ සඳහා අවශ්‍ය වියදම තමයි රජවරුන් තැන්පත් කරලා තියෙන්නේ. මං හිතන්නේ වජිරගුරුතුමිය අතීතයේ පිටරටවලින් ණය ගැනීමේ ක්‍රමවේදයක් තියෙන්න නැතුව ඇති. ඔව්. ඒ කියන්නේ තමුන්ගේ රැකවරණය රටේ සංවර්ධනය කියන එක තමුම තියාගන්නවා. දැන් හිතන්නකෝ දැන් මේක දැන් අද වගේ දැන් අර සාමාන්‍ය මහජනතාව නෙමෙයි ප්‍රයෝජනවත් කාර්යයකට වතුර ගන්නවා. ඒ ගන්නකොට මේ මිනිසුන්ට ඒක වටිනාකම දැනෙනවා. අපි මේ ගන්න අපේ දේ මේක රැක ගන්න ඕනේ මෙන්න මෙහෙමයි කියලා. දැන් ඇත්තටම කිව්වොත් අපිට වර්තමානයේ වුණත් අපිට මේ ජලයක් විදුලියක් අපිට එහෙම හැඟීමක් දැනෙන්නේ නැහැ. ඒ වගේම තමයි දැන් ඔගොල්ලෝ මේක ඉතිහාස ඉගෙන ගන්න දරුවෝ වශයෙන් ඔගොල්ලෝ දැනගන්න ඕනේ කොහොමද මේ අතීත සමාජයේ ක්‍රියාත්මක වුණේ. ඒ සමාජයේ සාර්ථක නම් අපි ඇයි ඒක වර්තමාන සමාජයට ආදේශ කරගන්නේ නැත්තේ කියන එක දුවා දරුවනේ ඔගොල්ලන්ගේ සමාජයෙන් තමයි හැඩගැහෙන්න ඕනේ. ඔගොල්ලෝ ඒ ගැනත් අවධානය යොමු කරන්න. ඒ වගේම තමයි රජුට අයත් ඉඩම් වගා කිරීම වෙනුවෙන් බොජකපති කියලා බද්දක් අය කළා. ඒ කියන්නේ රජුරුවන්ට අයත් මේ ඉඩම් තියෙන දැන් ඒතකොට රජුරු සමහර වෙලාවට ඇමතිවරුන්ට ප්‍රාදේශීය පාලකයන්ට තමුන්ගේ අයත් ඉඩම් බාර දෙනවා. දැන් අපි ඔක පහු කාලේ ඉන්නව නම් ඕක අපි ඉඩම් භුක්ති සමාජය කියලා කතා කරන උඩරට සමාජය වෙනකොට අපි මේ දැන් කතා කරන්නේ අනුරාධපුරයේ පොළොන්නරුව පැරණි සමාජය ගැන. ඒතකොට අපි එහෙම එකක් කතා කරන්නේ නැහැ. දැන් මේ රජුට අයත් ඉඩම් වල වගා කිරීම වෙනුවෙන් ඔන්න බොජකපති කියන්නේ මේක පරිභෝජනය කරනවා මිනුවට බද්දක් අය කළා. ඒක ඉතින් මේ ගොඩාක් වෙලාවට දුන්නේ ධන දාන්නේ වලින්. මොකද මුදල් කියන එක භාවිතා කළේ ඉතාමත් අවම වශයෙන්. ඊළඟට මේ ඇල මාර්ගයක ඉන්න සතෙක්, ඒ කියන්නේ මාළුවෙක්වත් නිකම්ම නිකන් අල්ලන්න දුන්නේ නැහැ. ඉතින් මේ ඒ කියන්නේ සත්ත්ව හිංසනය කියන එකත් වළක්වලා තියෙනවා මේ ඇල මාර්ගවලින්. ඉන්න ඇල මාර්ගවල ඉන්නේ මාළුනේ. මේ මාළු අල්ලලා නිකම් නිකම් මේ මාළුන්ගේ ජීවිත හානිය කරන්නවත් ඒක දුන්නේ නැහැ. මේක විකුණ ගන්න හරි කණ්ඩ හරි මොන හරි දෙයක් කරන්න මිනිහින් ඒ අයගෙනුත් බදු අය කළා. ඒ වගේම බදු අය කරගන්නකොට ඒකත් විවිධාකාර ස්වරූපවලින් බදු අය කළා. ඔව්. මොන ආකාර වලින්ද බදු අය කර ගැනීම සිදු කරන්නේ? බදු බොහෝ වෙලාවට දැන් මෙතන තිබුණේ මුදල් හුවමාරු සමාජයක් නෙමෙයිනේ. භාණ්ඩ හුවමාරුව මත පදනම් වෙච්ච සමාජ ක්‍රමයන්නේ තිබ්බේ. දැන් ඔක අපි අර පහු කාලීන බ්‍රිතාන්‍ය යුගයේ වෙනකොටත් අපි දකිනවා මේ අපේ රටේ අයට මුදලින් බදු ගෙවන්න කොහම මේක මේ මිනිසුන්ට ඒක දැනෙනවා. අපි මුදල් භාවිතා කරන්නේ නැති සමාජයක කොහොමද මුදලින් බදු අය කරන්නේ කියලා. ඒකට ඊට සියවස් ගණනාවකට ඉහත අනුරාධපුරයේ පොළොන්නරුව යුගයේ වෙනකොට කොහොමත්ම මේක භාණ්ඩ හුවමාරුවක් තමයි පදනම් වුණේ. නමුත් කාසි භාවිතා වුණ නැහැ කියන තැන ඉන්න එපා. අවම වශයෙන් කාසි භාවිතා වුණා. එතකොට භාණ්ඩ හුවමාරුවක් ලෙස තමයි මේ බදු අය කළේ. ඒ වගේම රේගු බදුත් අය කළා. රේගු බදු අය කිරීම කියන එකේ තව යටි අර්ථයක් තියෙනවා. මොකද්ද මේ දැන් ඔයගොල්ලෝ ඔය දැකලා ඇති රූපවාහිනී ප්‍රවෘත්ති වලට එහෙම රේගුවෙන් විවිධ තහනම් භාණ්ඩ ගෙනාගත්තා. ඒ වගේ දේවල් ඔයගොල්ලෝ රේගුව කියන වචනේ අහලද? මෙතෙන්දී රේගු බදු කියලා කියන්නේ දැන් පිට රටින් එන භාණ්ඩ වලට වරායන් වලදී බදු අය කළා. එතකොට දැන් එතන කාරණා දෙක තුනක් කියවෙනවා. මොකද්ද? විදේශයන් එක්ක අපි ගනුදෙනු කරලා තියෙනවා. එතකොට විදේශයන් එක්ක අපි භාණ්ඩ හුවමාරු කරලා තියෙනවා. ඒක තමයි අපේ රටෙන් ඔය පැරණි අරාබි කාසි, චීන කාසි ඔය වගේ ඒවා හම්බ වෙලා තියෙනවා. එතකොට මේ එන භාණ්ඩ නිකම්ම නිකම් අපේ රටට අරගෙන නැහැ. ඒගොල්ලන්ගේ මේක බද්දක් වශයෙන් අය කරලා තමයි. කියන්නේ මේවා ගොඩ බාණකොට බද්දක් වශයෙන් අය කරගෙන තියෙනවා. උදාහරණයක් ගත්තොත් එහෙම ගොඩ වාය වරායේ මේ ගොඩ වාය වරායේ මේ දකුණු පළාතේ තියෙන ඒවැන් බදු අය කරලා තියෙනවා. දැන් අපි ගත්තොත් එහෙම මේ පැරණි වෙහෙර විහාරස්ථාන වලට නඩත්තුවට මේ අය කරන බදු දෙන්න කියලා තියෙනවා. ඒ කියන්නේ දැන් ගෝඨපබ්බත විහාරය කියන එක නඩත්තුවට මේ ගොඩවායි වරායෙන් අය කරගත්ත රේගු බදු දීලා තියෙනවා. ඊළඟට මේ සිතුල්පව්ව විහාරයට පළවෙනි ගජබාහු රජුරුව තීරණය කරලා තියෙනවා විනිශ්චය ශාලාවෙන් වැඩිකරුවන්ගෙන් අය කරන දඩ මුදල් සිතුල්පව්ව විහාරයට දෙන්න කියලා. දැන් ඔගොල්ලෝ අහලත් ඇති සිතුල්පව්ව කියන්නේ විශාල රහතන් වහන්සේලා සංඛ්‍යාවක් වැඩවාසය කරා කියන එක. මෙතෙන්දී ආගම් ભેදයක් නැහැ. බෞද්ධද ඔගොල්ලෝ ක්‍රිස්තියානිද මොන ආගමක වුණත් මේ ඉතිහාසය ඉගෙන ගන්නකොට මේ සිතුල්පව්ව විහාරයම අහලා ඇති. එතකොට මේ විහාරස්ථානයේ අර අතිවිශාල භික්ෂුන් වහන්සේලා සංඛ්‍යාවක් හිටියා කියන එකත් මෙතනින් ඔප්පු වෙනවා. මොකද රජ කෙනෙක්ම කියනවා මේ මිනිසුන්ගෙන් අය කරන බදු මේ විහාරයට පූජා කරන්න කියලා. මොකද මේක නඩත්තු කරන්න ඕනේ. මේක පවත්වාගෙන යාම අවශ්‍ය
නිසා ඉතින් මේ වගේ ඉතාම ප්‍රයෝජනවත් ආකාරයෙන් තමයි මේ අයකන බදු අයකලේ ඒ වගේ මේවා යෙදවීම කියන කටයුත්ත සිද්ධ වුණේ ඔව් දැන් අපි තවත් දන්න කාරණාවක් තමයි අතීතයේ අපේ පැරණන් පරිසරය සමග තිබ්බේ බොහෝම සුහඳ ගනුදෙනුවක් ඔවුන් පරිසරයේ පිළිබඳව පරිසරයේ රැකගන්න පරිසරය ආරක්ෂා කරන්න බොහොම සංවේදී වුණා බොහොම උත්සුක වුණා ඒ වගේම අපිට දකින්නට ලැබෙන දෙයක් තමයි ගුරුතුමිය මේ පරිසරය ආරක්ෂා කිරීම සඳහා ඉතාමත් උචිත නීති රීති සම්පාදනය කිරීමක් අතීතයේ සිදු වුණා නේද ඔව් දැන් පරිසරය කියන එක නම් හැමදාමත් අපි කතා කරනවා කුඩා කාලේ උගලෝ දැන් පරිසරය කියන එක ඇත්තටම වර්තමාන සමාජයට අදාළයි මේ දැන් ඕගොල්ලෝ වාසනාවන්තයි මේ ඕගලන්ට වඩා ඔය චූටි ළමයි ඉස්කෝලේට ඇතුළත් වෙනකොට මෙතන අදාළ නැති වුණත් කියන්න හැම ළමයකටම පැලේ අදාළ එක වසරට යන ළමයකට ඇයි මේ පරිසරය කියන එකේ වැදගත්කම හින්දා මේ පැලේ ළමයා රැක බලා ගන්න ඕනේ ළමයා බලන්න ඕනේ මේ කොහොමද කියන එක දැන් ඒක අපි අපේ පාඩමට අදාළ කරගත්තොත් එහෙම ඔගොල්ලො ලොකු වුණත් පොඩි වුණත් ඔගොල්ලෝ පරිසරයට ආදරය කරන්න ඕනේ මේ ගස්කෝලන් රැක ගන්න ඕනේ දැන් මේ පරිසරය කියන එක රැකීම රජවරුන්ගේ මූලිකම වගකීමක් සහ ඒගොල්ලන් ඒක තමුන්ගේ දෙයක් කරගත්තා ඒ කියන්නේ රජවරුන් දඩ ගැහුවා මේ පරිසරයේ සුරකින් නැති අයගෙන් අපි ඒ ගැන චුට්ටක් කතා කරමුකෝ දැන් කොණ්ඩ වට්ටාන් ටැන්ලිපිය ගැන කතා කරනකොට මේකෙදී නිසිකල්ට සීසෑම නොකරන පුද්ගලයන්ට කලම් පහක දඩයක් නියම කළා. ඇයි මේ දඩ නියම කළේ? ඉතින් සී කොයි මේ සීසෑම කියන්නේ මොකද්ද? ඉස්සෙල්ලාම බලමු සීසෑම කියන්නේ මොකද්ද කියලා. සීසෑම කියන්නේ වී වපුරන එකට. දැන් ඔයගොල්ලෝ වී වපුරනවා දැන් ඔයගොල්ලන් ওই බත් කන්නේ වී වපුරලා එකෙන් ගොයම් පැලේ හැදිලා ඒ විදිහට තමයි අපිට මේ බත් කියන එක ලැබෙන්නේ. එතකොට නිසිකල්ට වී වපුරන්න ඕනේ. ඇයි නිසිකල්ට වී වපුරේ නැතුවම මොකද වෙන්නේ? අර කුඹුරු පුරන් වෙලා යනවා. ඒ කියන්නේ ඒක අර ප්‍රයෝජනයක් නැති විදිහට නහත්ති වෙලා යනවා. ඒ තුන් නිසි කාලෙට එක වගා කරන්න ඕනේ. ඒ වගේම තමයි දැන් අපි හිතමුකෝ ඒක නිසි විලාවට වගා කලේ නැතොත් නිසි අස්වැන්න ලැබෙන්නේ නැහැ. එක්කෝ ඒකේ පස්සට විනාශ මොකක් හෝ ඒකට පස්සට අපරාධයක් වෙන්න පුළුවන්. ඉතින් ඒ වගේ මේ ටැම් ලිපි පිහිටවලා මේ නිසි ටැම් ලිපියක් කියන්නේ පුතේ උස කුළුණක් වගේ එකක් තමයි ටැම් ලිපියක් කියන්නේ. මේවැම් මේ පිහිටවලා දඬුවම නියම කරන්නේ ඇයි? මේවා මේ විදිහට කිරීම අත්‍යවශ්‍ය වෙන හින්දා. ඒ වගේම වෙස්සගිරිය සෙල්ලිපිය. දැන් ඔයගලන් කලින් දැක්කත් එක වෙස්සගිරිය සෙල්ලිපිය තියෙන දේ ඒකේ තියෙන්නේ අවශ්‍ය දේ විතරයි වගා කරන්න පුළුවන්. ඒ කියන්නේ කුඹුරු වල හී නැටි වීමස මුං වැපරීම නොකර යුතුයි. කියන්නේ ගොවිතැන් කරන මිනිස්සු තමුන්ට ඕන ඕන දේවල් වගා කරන්න බෑ. දැන් නම් වැඩි ලාභයක් ලැබෙනවා කියලා තමුන් මේ කන්නේ වගා කරන දේ නෙමෙයි ඊළඟ කන්නේ වගා කරන්නේ. එහෙම නෙමෙයි අපි වගා කරනවා නම් අපි හී නැටි වී වගා කරනවා නම් අපි ඒ දේම වගා කරන්න ඕනේ මෙස්සගිරිය සෙල්ලිපියනෝ. නැතු අපිට හිතුනොත් මුං ඇට වගා කරන්න ඕනේ කියලා අපිට මුං ඇට වගා කරන්න බෑ. ඒ විදියට අත්‍යවශ්‍ය දේ නැත්තම් මේ කියලා තියෙන දේ තමයි වගා කරන්න ඕනේ. මේ දේවල් වලින් බලාපොරොත්තු වුණා අර පසේ සංරක්ෂණයේ පසට වෙනත් මොකක් වැඩි අස්වැන්නක් ලබා ගැනීම සහ මේ භූමිය රැක ගැනීම කියන එක. ඒ වගේම තමයි පුතේ මේ මෙතන වගාවට අදාළ නූනත් බදුල් ටැම් ලිපිය ගැන කතා කරන්න. බදුලු ටැම් ලිපිය ඔයගොල්ලෝ දන්නවා සොරබල වැව් ටැම් ලිපිය කියලා කියනවා. එතකොට මෙතන මේක ගැන කතා කරනකොට මේකේ තියෙනවා බදු අය කිරීම නැත්නම් දඩ නියම කිරීම ගැන. ඇයි මේ බදු අය කිරීම නැත්නම් දඩ නියම කිරීම ගැන මේකේ සඳහන් වෙන්නේ? මේකේ සඳහන් වෙනවා වෙළඳාම් කරන අයගෙන් විතරයි. දැන් මේ වෙළඳපළේ වෙළඳාම් කරන අයගෙන් විතරයි බදු අය කරන්න ඕනේ. නැතෝ මෙතන මේ පහු කරගෙන යන අයගෙන් බදු අය කරන්න බැහැ. ඒ කියන්නේ දැන් ඔයගලන්ට දකින්න ලැබේ හෝපිටිගම් වෙළඳ සීමාව පහු කරන අයගෙන් බදු අය කරන්න බෑ. මෙතන ඉස්සරහ නැත්නම් මෙතන ඉඳගෙන වගා කරන මේ වගා නෙමෙයි වෙළඳාම් කරන අයගෙන් විතරයි බදු අය කරන්න ඕනේ කියලා. ඒ වගේම මේ භාණ්ඩ දැන් ඔයගොල්ලෝ නිතරම දකිනවා නේද PHI මහතුරු ගිහිල්ලා බඩු කිරිනවා ඒ වගේම මේවා නිසි ප්‍රමිතියෙන් තියෙනවද කියලා වර්තමාන සමාජයේ බලනවා ඔයගොල්ලෝ දැකලා ඇති ඔය පෙන්නනවා නිසි තරාදි පඩිද භාවිතා කරන්නේ නිසි ප්‍රමිතියෙන් යුත් ආහාරද මේ විකුණන්නේ නිතර පෙන්නනවා මේ අයහපත ආහාර ද්‍රව්‍ය හොුණා එහෙම කියලා දැන් මෙතෙන්දී කියනවා මේ ගිනියන බඩු නිකම්ම නිකම් විකුණන්නේ බැහැ නිලධාරීන්ට පෙන්වන්න ඕනේ මේවා නිසි ප්‍රමිතියෙන් තියනවද කියලා පෙන්වන්න ඕනේ කියලා නීතියක් දාලා තියෙනවා. ඒ වගේම තමයි මේ හොර තරාදී කිරුම් මිරුම් උපකරණ භාවිතා කිරීම සපුරා
තහනම් අර තරාදි පඩි කියන ඒවා දාලා ග්‍රෑම් 100 කිලෝ එක ඔය වගේ උගලන් සමාජයේ දැක්ලා තියෙන්න ඕනේ. එතකොට ඒව අවුරුද්දක් ගානේ වර්තමානයේ ගිහිලා අපි මේකේ නිසි බර තියෙනවද කියලා ඒක ප්‍රමිතියකින් යුතුව බලලා ඒක අවුරුද්දක කාල සීමාවකට අපි ලිඛිත අවසරයක් අරන් ගෙනල්ලා තමයි වෙළඳාම් කරන අය වෙළඳාම් කරන්නේ. ඒ වගේ ඈත අතීතයේදී මේ භාවිතා කරන තරාදි පඩි නැත්තම් මේක මදටියට වගේ මොකටද භාවිතා කළේ බෙහෙත් එහෙම කිරන්නේ ඒ වගේ ඒ තරම් බරක්වත් හොරට කිරින්න බෑ. මේවත් නිලධාරීන් ලව්ව නියාමනය කරගන්න ඕනේ මේක නිසි බරෙන් යුක්තව තියෙනවද කියලා. කොහොම නමුත් මෙතන තියෙන වැදගත්ම කාරණේ තමයි බුලත් පුවක් ටිකක්වත් දැන් මේ හෝපි ටිකම කැන්නේ පියානෝ නිකම් නිකම් අවුවට තියලා විකුණන්න බෑ. අද දැන් බලන්න අද සමාජයත් එක්ක ඔයගොල්ලෝ හැමතිස්සෙම මේවා සංසන්දනය කරන්න පුතේ. එතකොට ඔයගොල්ලන් මේ විෂය කරුණු ග්‍රහණය කරගන්න ලේසි. දැන් මේ පාඩම ඔයගොල්ලන් දැන් අච්චුපතේ පාඩමක් හැටියට කියවගෙන යනවා නම් උඩන් ටිකක් ග්‍රහණය කරගන්න ටිකක් අපහසුයි. ඒකයි මෙච්චර සරල උදාහරණ ඇතුව කතා කරන්නේ. දැන් මේකේ තියෙනවා මේ මුලත් පුවක් මේ වෙළඳන් කරන්න ඕනේ මණ්ඩපයක්. ඒ කියන්නේ මොකක් හරි උස ස්ථානයක තියලා ඒක වහලා ඒ වගේ තියෙන්න ඕනේ. මේ දේවල් කරන්නේ නැති හැට දඬුවනොත් පමුණලා තියෙනවා. නිකම්ම නිකන් නෙමෙයි. මේ මයන් විහාරයට ගිහිල්ලා මේ බදුළු මේ විහාරවලට තෙල් පූජා කරන්න දඩේකුත් නියම කරලා තියෙනවා. ඒ වගේම තමයි පොහොය දිනවල වෙළඳාම් කරපු අයගේ බදු අය කරලා තියෙනවා. ඉතින් මේ හැම දෙයක්ම සමාජයේ යහපත් ආකාරයෙන් පවත්වාගෙන යන්න තමයි මේ හැම දෙයක්ම කරලා තියෙන්නේ. හොඳම අතීතයේ අපේ පාලකයන් මිනිසුන් ගැන විතරක් නෙමේ සත්ව ප්‍රජාව පිළිබඳවත් බොහොම සැලකිලිමත් වුණා. අනවශ්‍ය ලෙස සතුන් ඝාතනය කිරීමට එරෙහිව විවිධ නීති රීති පනවල තිබ්බා. අපි ඒ පිළිබඳවත් මේ අවස්ථාවේදී යම්කිසි අදහසක් ඉදිරිපත් කිරීම වටිනවා නේද? ඔව්. අපි මේ ගැන කතා කරනකොට කිසිදු සතෙක් මරන්න හොඳ නෑ කියලා අමණ්ඩගාමිනී අබේරජුරුව නීතියක් පානවනවා. ඒ වගේම සත්තුන්ට හිරිහැර කරන්න එපා කියලා හතරවෙනි මිහිඳු රජුරුව මේ හිරිහැර කරන අයට දඬුවම් පමුණවලා තියෙනවා. දැන් අපි මෙතෙන්දී ඔයගොල්ලෝ මතක තියාගන්න ඕනේ දේ තමයි පුතේ මාඝාත නීතිය පැනෙව්වේ කවුද? එතකොට එළුවන් ඝාතනය කරන්නන්ට නැත්නම් හරකුන් එළහරකුන් ඝාතනය කරන අයට මරණ දඬුවම් පැමිණුවේ කවුද? අන්නේ ඒ දේවල් ඔයගොල්ලෝ දැන් මතක තියාගන්න වෙනවා හතරවෙනි මිහිඳු රජුරෝ. එතකොට මාඝාත නීතිය අමණ්ඩගාමී අබේ රජුරෝ මේවා මතක තියාගන්න වෙනවා. ඒ වගේම තමයි නිශ්ශංක මල්ල රජුරෝ ජලාශවල ඉන්න මත්ස්‍යයන්ට ඒ කියන්නේ නිදහස ලැබලා දීලා තියෙනවා. ඒ කියන්නේ පක්ෂීන් නොමරිය යුතු බව කියලා තියෙනවා. ඒ වගේම තමයි අපරාධ නීතිය කියන එකත් ඉතාමත් වැදගත් වෙනවා. ඇයි අපරාධ නීතිය කියන එක වැදගත් වෙන්නේ? අද සමාජයේ ඉතාමත් වැදගත් අපරාධ මිනීමැරුම් ওই දේවල් සිද්ධ වෙනවා. ඒ දේවල් වළක්වන්න. ඒ කියන්නේ මිනීමැරුවක් කළොත් එimhe එල්ලලා මරන්න ඕනේ. ඒ වගේම තමයි හොරකම් හරකේ හොරකම් කළොත් එimhe හොඳ දනුවම. ඒ හරක අයිතිකාරයට දීලා ඒ හරක හොරකම් කරපු කෙනාගේ නළලේ ඒ ලකුණ හරකට තියෙන ලකුණ නැත්තම් ඒක අර හරකගේ අර කොටන්නේ පච්ච කොටනවා වගේ ඒක කොටන්න ඕනේ කියලා කියනවා. ඒ කියන්නේ ඒ වගේම තමයි අපරාධකරු අල්ලා ගන්න තුරු ගමේ ජීවත් වෙන අයට ගෘහ දණ්ඩනය කියලා දානව නීතියක්. ඒ කියන්නේ ගමේ අය අපරාධකාරය හොයලා දෙන්න ඕනේ නැත්නම් ඒගොල්ලන් බදු ගෙවන්න ඕනේ. මේ ආදි වශයෙන් සමාජයේ යහපත් ආකාරයෙන් ගෙන යන විවිධාකාර නීති අතීත සමාජයේ තිබිලා තියෙනවා. හොඳයි පුතේ. ඉතින් අතීත පාලකයන් කොයි තරම් සමාජයේ යහපත් පැවැත්ම පිළිබඳව සංවේදීව කටයුතු කරාද කියන කාරණාව පිළිබඳව ඔබට මනා වැටහීමක් ලැබෙන්නට ඇති. ඔබ දන්න දෙයක් තමයි අතීතයේ මුලින්ම අපේ අතර තිබ්බේ භාණ්ඩ හුවමාරු ක්‍රමය. කියන්නේ යම් කිසි දෙයක් ඔබට මිලදී ගැනීමට අවශ්‍ය වුවොත් ඔබට අයත් භාණ්ඩයක් දීලා ඒ වෙනුවට තමාට අවශ්‍ය දේ හුවමාරු කර ගැනීමේ ක්‍රමයක් තිබ්බේ. ක්‍රමිකව මිල මුදල් භාවිතා කිරීම දක්වා මේ භාණ්ඩ හුවමාරු ක්‍රමය වර්ධනය වෙනවා. අතීතයේ මුදල් හා විනිමය භාවිතය පිළිබඳවයි අපි මේ දැන් අවධානය යොමු කරන්නට බලාපොරොත්තු වෙන්නේ. ඔව්, අපි මේ මාතෘකාවන් ටික ඉක්මනට කතා කරගෙන යම් පුතේ. මොකද මුදල් හා විනිමය ගැන කතා කරනකොට මං කිව්ව භාණ්ඩ හුවමාරුවනේ ඉතාමත් වැඩියෙන් තිබුණේ කියලා මුලින්ම. එතකොට මේ විවිධ කාසි වර්ග අපි ඒක බලාගෙන හැමම කතා කරගෙන යම්. මෙතෙන්දී හස්සේ බූ කාසි, අලේ ආසුවස්තික්ක කාසි, මධ්‍ය කාලීන රන් කහවුණු, රෝම කාසි, චීන කාසි, අරාබි කාසි මේ දේවල් ඉතාමත් වැදගත් වෙනවා පුතේ. මේ ගමන ඒ කියන්නේ 2020 ඕලෙවල් ප්‍රශ්න පත්‍රයේ ওই විදේශීය කාසි මොනවද අපේ රටෙන් හම්බ වෙලා තිබුණේ කියලා තහලා තිබුණා. කියන්නේ විදේශීය කට්ටිය අපිත් එක්ක සම්බන්ධතා
පවත්වලා තියෙන මේ කාසි හමු වීමෙන් අපිට ඒකයි කියන්න දෙන්නේ නැතුව ඒගොල්ල එක පාටම මේ අපේ රටේ රේ කාසි එන්නේ නැහැ නේකෝ අපි හෙට ගිහිලා තියෙන නැත්නම් ඒගොල්ල මෙහෙට ඇවිල්ලා තියෙනවා. ඒතකොට විදේශීය වෙළඳාම කියනක අපේ රටේ තිබිලා තියෙනවා. ඔය ඒ හැම දෙයකම පුතේ නිකම් නිකම් මේ කාසි මෙහෙ තිබුණා කියන එක නෙමෙයි එතනින් එහාට ගිය දෙයක් තියෙනවා. අනිත් එක මේවා තියෙන ලාංඡන ගැන බලන්න ඕගොල්ලෝ. ඒ වගේම තමයි පහුකාලීන වෙනකොට බ්‍රිතාන්‍ය කාසි VOC කාසි බ්‍රිතාන්‍ය කාසි වලට කලින් අපිට VOC කාසි කියන්නේ ලන්දේසීත් එක්ක ආපු කාසි මේවා දකින්න ලැබෙනවා. දැන් ඕගොල්ලන්ගේ වයසට දැක්කහම අර මේ ලොකුවට සැමරුවානේ දැන් අර 2000 මේ අපි 97 වර්ල්ඩ් කප් එක දිනපු එක කියන්නේ ලෝක කුසලා 96 දිනපු එක. ඒක රුපියල් 5 කාසියක් අපි මේ ඔකට නිකුත් කරනවා. දැන් ඕගොල්ලෝ ඒ වෙනකොට දැන් මේ අවුරුද්ද ඕලෙවල් කරන ළමයි නේ ඒ වෙනකොට ඉපදිලා නැහැ. ඉතින් ඕගොල්ලන්ට ඒක අන්න සමරු මේක. ඒකේ ඕගොල්ලන්ට ඒක මේ දකින්න ලැබෙනවා අපි මෙන්න මෙහෙම එකක් දින්නා කියලා. ඒ වගේ තමයි මේ කාසි වලත් අභ්‍යන්තරයේ මේ තියෙන සලකුණු වලින් ඔයගලන්ට යමක් වටහා ගන්න පුළුවන් මොනවද මේ තියෙන්නේ රාජ කාල මොනවද මොන රටවල් එක්කද ගනුදෙනු කළේ ඒ වගේ. ඒක ඉතාමත් සරලයි. ඒකයි මම ඉක්මනින් ඉක්මනින් කතා කරගෙන ගියේ. අපි ඊළඟ මාතෘකාවට යමු. ඔව් දැන් අතීතයේ අපේ සංස්කෘතිය අපේ සමාජයේ ගෙදර බුදුන් ලෙස සැලකුවේ අම්මාව කාන්තාව. ඒ කියන්නේ බුදුරජාණන් වහන්සේ කියන්නේ අපේ ඉහෙළම ශාස්ත්‍රවරයා ශ්‍රී ලාංකිකයන් හැටියට වැඩි දෙනෙක් අදහන ආගම හැටියට. ඉතින් ගෙදර බුදුන් ලෙස සමාන කරනවා මවව. ඒ කියන්නේ කාන්තාවට අතීතයේ ඉතා සුවිශේෂී ස්ථානයක් තිබ්බා. අතීත ශ්‍රී ලංකාවේ අතීත සමාජය තුළ කාන්තාවකගේ භූමිකාව අපි කොහොමද අපේ දරුවන්ට විස්තර කරලා දෙන්නේ? ඔව් කාන්තාව කියන්නේ මවට අද සමාජයේ ගෞරවය හැම වෙනා වගේම මේ ලාංකික සමාජයේ මේ රාජ්‍යත්වයේ බිහිවීමට පෙර ඉඳම කාන්තාවට පරිපාලන බලතල පවා හම්බ වෙලා තියෙනවා. දැන් ඕගලන් අර ඕගලන්ගේ දෙවෙනි පාඩමේදී ඉගෙන ගන්න පරුමක කියන තනතුරක් ගැන දෙක තුන්වෙනි පාඩම්වලදී ඒතර පරුම කලෝ කියලා මේ සමාජයේ ප්‍රාදේශීය පාලනය කරපු කාන්තාවන් ඉඳලා තියෙනවා. ඊට පස්සේ මේ රාජ්‍යත්වයේ නැත්තම් රජු කියන එක බිහි වුණත් එක්කම රාජ්‍යත්වයේ ඉසළු කාන්තාවන් ඉඳලා තියෙනවා. එතකොට මේ ලීලාවතී, කල්යාණවතී ඒ වගේ අපි කතා කරනකොට කාන්ත අනුලා, චූලසීවලි මේ වගේ ගොඩක් කාන්තාව ගැන කතා වෙනවා. මෙතනදී ලීලාවතී රජින ගැන කතා කරනවා නම් එයා සුවිශේෂී මේ තුන් වරක් බලයට පත් වෙනවා. ඒ කියන්නේ එක වරක් නෙමෙයි තුන් වරක් බලයට පත් වෙච්ච කාන්තාවක්. එතකොට මේ පරිපාලන වශයෙන් කාන්තාවට බලයක් හිමි වෙනවා. කියන්නේ සමාජයේ අනිකුත් තැන්වලදීත් මේ කාන්තාවට ඉතාම සමාජයේ වැදගත් තැනක් හිමි වෙනවා කියන එක. ඔව් මම හිතන්නේ විශේෂයෙන්ම අපේ ශ්‍රී ලංකාවෙන් තමයි ප්‍රථම අගමැතිනිය බිහි වෙන්නේ, ප්‍රථම ජනාධිපතිනිය බිහි වෙන්නේ. ඉතින් ඒ වගේ විශේෂ කාන්තාවන් අපේ ඉතිහාසයේ පුරාම සමාජයේ සුවිශේෂී භූමිකාවන් රඟ දැක්වුවා. ඔව් ඒක තමයි මං කිව්වේ රාජ්‍යත බිහිවීමට පෙර ඉඳන් අර පරම කල තනතුරේ ඉඳන් රජ මේ රජින කියන තනතුරේ ඉඳන් අගමැති ජනාධිපතිනිය කියන තනතුර දක්වාම අපේ කාන්තාවට සුවිශේෂී තැනක් හිමි වෙලා තියෙනවා. ඒතර පරිපාලනයේ වගේම මේ උයන දේ එතකොට මවක් විදිහට අපි කොහොමද භූමිකාව විශ්ත කරන්නේ අන්න එකයි ලාංකේය සමාජයේ සුවිශේෂීතාවය කියන්නේ. මොන දේ කළත් කාන්තාව කියන කෙනා තමුන්ගේ වගකීම කියන එක ඉෂ්ට කරන්න ගෘහය තුල ගොඩක් වෙලාවට කැප වෙලා ඉන්නවා බොහෝ විට. එතකොට මෙතන හොඳම දේ තමයි මේ සාලි අශෝකමාලා, ඒ කියන්නේ දුටුගැමුණු රජුරුවන්ගේ පුතා තමයි සාලි අශෝකමාලා මේ ඉවීමට කියන රසවත් ලෙස ආහාර පිසින්න දක්ෂ වෙච්ච කාන්තාවක් කියලා සඳහන් වෙනවා. ඒක මේක නිකන් නිකන් මේ ජනප්‍රවාදයේ නෙමෙයි සද්ධර්ම ලාංකාරය තමයි මේක සඳහන් වෙන්නේ. කියන්නේ මේවා කාන්තාව කියන එක හොඳටම මේ කියන්නේ ගෘහාශ්‍රිතව ඇයි හොඳ රසවත් ආහාර පිසින්න දැනගෙන ඉන්න ඕන කියන එකත් ඉතාමත් වැදගත් වෙනවා. ඒ වගේම තමයි විවාහයට සූදානම් වෙච්ච කාන්තාවක් තමුන්ගේ කොහොමද ඊට සූදානම් වෙලා ඉන්නේ, ඒ වගේම කොහොමද එයා තමුන්ගේ දෙමාපියවට තැදී වැඩෙන්නේ. දැන් 16 වයස සම්පූර්ණ වුණාට පස්සේ සාමාන්‍යයෙන් කාන්තාවක් විවාහයට සුදුසු වයස කියලා විශ්වාස කරලා. ඒ වගේම තමයි හැබැයි අධ්‍යාපනය ලබා ගන්න ඇයට නිදහස ලැබිලා තිබුණා. ඉතින් මේ ලැබීම තුල තමයි එයාට අර පරිපාලනය තුලට යන්න පුළුවන් වුණේ. පරිපාලනයේ තුල තමුන්ට අවශ්‍ය සාසනික කටයුතු දැන් උගලන්ට ඊළඟ රූපරාමයේ දකින්න පුළුවන් වෙයි. තමුන්ට අවශ්‍ය දේවල් කරන්න පුළුවන් වුණේ. ඒ කියන්නේ තමුන්ගේ සතුව තියෙන ධනය වියදම් කළා තමුන්ට අවශ්‍ය ආකාරයේ ගොඩ නැගීම් කරන්න, පුද පූජා කරන්න, ඒ වගේ දේවල් කරන්න හැකියාව ලැබුණා. ඒ වගේම විතරක් නෙමෙයි පුතේ, දැන් අපි කිව්වා කොහොමද කියලා මේ රූපාලංකාරය ගැන පමණ කාන්තාවන්ට නිදහස තිබුණා. ඒක මේ රාජ්‍යත්වයේ බිහිවීමවත් ඒට නෙමෙයි, ඊට බොහෝ මෑත අතීතේ ඉඳන් උඩරංචා මඩමින් අපිට හම්බ වෙනවා ඇස් සඳුන් කරපු ලෝහ කූරක්, ඒ වගේම ගුරුගල්
ආලේප කළ රතු කහ පැහැති ගුරුගල් මෙහි ගලක ගාල ඒ තියෙන ලැබෙන ආලේපනේ ආලේප කරපු බවට එතකොට මේ දේවල් වලින් අපිට පෙනෙන්නේ වෙන මොකක්වත්ම නෙමෙයි මේ කාන්තාව කියන එක සමාජයේ ඊටම නිදහසේ කටයුතු කරගෙන ගිය චරිතයක් විදිහට අපිට හඳුන්වන්න පුළුවන්. ඒ කියන්නේ සමාජ බැඳීම් තියෙනවා, සමාජ වගකීම් තියෙනවා. ඒ තුල ඇයට සමාජයේ නිදහසක් තිබිලා තියෙනවා තම කැමති ආකාරයෙන් කටයුතු කරගෙන යන්න. දැන් අපි දැක්කොත් එහෙම ඉබ්බන් කටුවෙන් හම්බ වෙලා තියෙනවා මේ පබළු මාලයක්. ඉබ්බන් කටුවේ පබළු මාලයක් හම්බ වීම තුල අපිට දැන් මේ මේකේ තියෙන සමහර පබළු ආනයනික පබළු නිකම් නිකම් පබළු නෙමෙයි. ඒකට ආනයනික පබළු අරගෙන මේ මාලයක් හදන්න වර්ණවත් පබළු තිබිලා තියෙනවා. ඒකෝ මේ සමාජයේ කාන්තාවට උසස් තත්ත්වයක් හිමි වෙච්ච ඉඳ තමයි ඇට ආභරණ භාවිතා කරන්න පුළුවන් උනේ. ඇයට මේ දේවල් අඳින්න පළඳින්න පුළුවන් උනේ. ඒ දේ අපි අවබෝධ කරගන්න ඕනේ. ඔව් අතීත කාන්තාවගේ භූමිකාව පිළිබඳව අපි අවධානය යොමු කරේ. ඔබ දන්නවා අපේ අතීත සමාජයේ ඉතාම නිරෝගිමත් සමාජයක් හැටියට සැලකන්නේ. ඒකට ප්‍රධාන හේතුව තමයි අපේ පැරණන්ගේ ආහාරරටාව. දැන් වෛද්‍යවරු නිර්දේශ කරනවා නැවතත් ඒ පැරණි කුස්සියට පැරණි ආහාර රටාවට යන්නට කාලය හරි කියලා. අපි ඒ ආහාර රටාව පිළිබඳව අවධානය යොමු කරමු. ඔව් ආහාර රටාව ගැන කතා කරනකොට ඕගොල්ලෝ දැන් අහයි මේ ඕව විතරයිද කාලා තියෙන්නේ කියලා. දැන් ඔබ දැන් සාමාන්‍ය ළමයි අහන ප්‍රශ්නයන්නේ. එතකොට වල් දෙල් විතරයිද කාලා තියෙන්නේ? දැන් ඕගොල්ලන්ට රූපාරාමයේ දකින්න ලැබේ නෑ පුතේ උට වඩා දේවල් කණ්ඩ ඇති. නමුත් අපිට මේ දේවල් කාපු බවට විතරයි සාධක දැනට ලැබිලා තියෙන්නේ. කියන්නේ දැන් ඇටි කෙහෙල් දොතුළු ඇට එතකොට මෙන්න මේවා විතරයි සාධක ලැබිලා තියෙන්නේ. නැතුව මේවා විතරක් කෑවා කියලා අපිට කියන්න බෑ. ඒ නිසා අපි මේ ලැබිලා තියෙන සාධක අනුව අපි කියන මෙන්න මේ දේවල් ප්‍රාගෛතිහාසික මානවය ආහාරයට මේ ලබාගෙන තියෙනවා කියලා. ප්‍රාගෛතිහාසික මානවය කියලා කියන්නේ අපි මේ සංචාරක දඩයම් කරගෙන කැලේ ජීවත් වෙච්ච කාලේ. එතකොට ඒ කාලේදී සත්ව ආහාර වගේම ශාකාහාරත් අරන් තියෙනවා. මේ වැදි මේ හම්බ වෙච්ච ශාක කොටස් අනුව තමයි අපි මේ දේවල් ආහාරයට ගත්තයි කියලා කියන්නේ. ඉතින් මීට වඩා ආහාරයට දේවල් අරගෙන ඇති. එතකොට ඇටි කෙසෙල්, කැකුණ ඇට ඔය වගේවා. ඊට පස්සේ යුගයේ වෙනකොට ධාන්‍ය වර්ග, ඒ කියන්නේ ඓතිහාසික යුගයේ වෙනකොට අල වර්ග, එළවලු වර්ග, ඒ කියන්නේ සාමාන්‍යයෙන් ඔන්න කැඳ කුළු බඩු වර්ග භාවිතය කරපු බවට සාධක ලැබෙනවා. ඒ කියන්නේ දැන් අද වර්තමානයේ ටිකක් සමාජ සමාන බවක් අපිට දකින්න ලැබෙනවා. දැන් කුළු බඩු වර්ගයෙන් ප්‍රාගෛතිහාසික යුගයේ භාවිතා කරපු බවට සාධක ලැබෙන්නේ නැහැ. කොහොම නමුත් දැන් තෝනිගල සෙල්ලිපිය. තෝනිගල සෙල්ලිපිය ඓතිහාසික වශයෙන් ඉතාමත් වැදගත් සෙල්ලිපියක්. මෙතෙන්දී අපි ඒක භාවිතා කරන්නේ මේ ධාන්‍ය වර්ග ගැන කතා කරන්න. නැත්තම් මේකේ සඳහන් වෙන්නේ බැංකු ක්‍රමය ගැන. يعني මේ කොහොමද වී තැම්පත් කරපුවාට කොහොමද හම්බ වෙන්නේ? පොලි මුදල උදු තැම්පත් කරපුවාට කොහොමද හම්බ වෙන්නේ? අන්නේ වගේ මේකේ සඳහන් වෙන්නේ ඒ දේවල්. නමුත් අපි මේ ආහාර රටාව ගැන කතා කරනකොට අපි මෙතෙන්දි ගන්න ඒකේ සඳහන් වෙනවා විවිධ ධාන්‍ය වර්ග පිළිබඳව. එතකොට මේ ධාන්‍ය වර්ග මිනිස්සු ගිහිලා තැම්පත් කරන්න නම් මේවා වගා කරලා තියෙන, ඒ වගේම තමයි පරිභෝජනය කරලා තියෙනවා. ඒ වගේම තමයි අල වර්ග විවිධාකාර අල වර්ග, වැල්ලල, කටුවල, ඒ වගේම එළවලු වර්ගත් භාවිතා කරලා තියෙනවා. අල වර්ග වගේම වර්තමානයේ භාවිතා කරන්නේ එළ තම්පලා, වැටකොළු, ඔය වගේ එළවලු වර්ග. එතකොට පලා වර්ග, මේ විවිධාකාර දේවල්, මේ කියන්නේ වර්තමාන සමාජයකට සමාන දේවල්. ඊළඟට ඔන්න චූටි දෙයක් මතක තියාගන්න දෙයක් තියෙනවා. ඊළඟ අපි රූපරාමයේ දකිමු මේ එළවලු පිසීම කියන එක. ඒ කියන්නේ උයනවා කියන එක. ආනම, ඇඹුල සහ නියඹලාව කියලා තුන් ආකාරයකින් මේක පිසඳලා උයලා තියෙනවා. එතකොට මේ නියඹලාව කියන අතින් අරගෙන කන්න පුළුවන් විදිහට. ඒ කියන්නේ දැන් අපි සාමාන්‍ය මාළුපිනි ඉව්වහම මේක හොදි වගේ ගතියක් තියෙනවානේ. මේ නියඹලාව කියන එකේ මේ හොදි වගේ ගතිය නැහැ. ඒක අර අතින් අරන් කන්න පුළුවන් විදියට තමයි මේ හදලා තියෙන්නේ. ඊළඟට මේ හැම උයනකොට කුළු බඩු වර්ගය, ඒවා අපි වර්තමානයේත් භාවිතා කරනවා. අබ, උළුහා, සූදුරු, ඒ වගේ දේවල්, ඒ වගේම සම්බෝල හදනකොට දෙහි, දොඩ්, ඒ වගේ දේවල් භාවිතා කරනවා. ඒ වගේ තමයි මේ භාවිතා කරලා තියෙන්නේ. ඉතින් තෙල් වර්ග, මේ හැම දෙයක්ම මේ ආහාර රසවත් කරගන්න භාවිතා කරලා තියෙනවා. ඊළඟට ඉතාමත් වැදගත් මේ සත්ව ආහාර කියන එක. අද වගේ මේ මස් ලබා ගන්න මේ සත්ව ආහාර කියන එක භාවිතා කළේ ගොඩක් වෙලාවටම කිරි සහ කිරි ආශ්‍රිත නිෂ්පාදන ලබා ගන්න. දැන් දුව අර මං කියන්නේ කාන්තාවට ඉහළ තත්ත්වයක් හම්ුණාක දුව විවාහ කරලා දෙනකොට දුවට අර කිරි හරකුන් කියන්නේ කිරි එළ දෙනුන් දෙනවා
යාගේ ප්‍රයෝජනෙ සඳහා මේ දියණිය විවාහ කරලා දෙනකොට මොකද ඒ හර මේ එළදෙනුන්ගෙන් කිරි ලබා ගැනීම සඳහා ඒ වගේම අතීත සමාජී තාමත් ප්‍රතිලිච්ඡ වෙච්ච ආහාරයක් තමයි කැඳ කියන්නේ. එතකොට ඇඹුල් කැඳ, ලුණු කැඳ මේ වගේ කැඳ වර්ග අතීත සමාජයේ සාමාන්‍යයෙන් භාවිත වෙලා තිබ්බා. නමුත් වර්තමාන සමාජයට සමානවම අතීතයේදී ප්‍රභූ සහ සාමාන්‍ය ජනතාවගේ නැත්තම් දුගී ජනයාගේ ආහාර රටාවේ වෙනස්කම් තිබිලා තියෙනවා. ඒකට ප්‍රභූයේ සම්මත අය ගිතෙල් වලින් පිසුපු මොනරමස් ඇල් සහල් වගේ දේවල් කනකොට දුගී ජනතාව ආහාරයට අරන් තියෙන්නේ කාඩි ඇඹුල පලා මාළු ඒ කියන්නේ සාමාන්‍යයෙන් බතක් සහ මාළුවක් වගේ දේවල් තමයි ඒගොල්ලෝ ආහාරයට ලබාගෙන තියෙන්නේ. දැන් මේ ඔයගලගේ පෙළ පොතේ තියෙන රූප රාමකත් ඔයගලන්ට දකින්න ලැබෙයි මුල්තිරිකල විහාරයේ. ඒකේ දැන් රූප රාමිනුත් පේනවා විවිධ මේ චිත්‍රයක්. මේකේ විවිධාකාර ආහාර රටාවන් එතන කොහොමද මේ මොනවා වගේද ඇඳුම් පැළඳුම් එතකොට ආහාර තියෙන්නේ මොනවද ඒ වගේ රූප රාමකුත් තියෙනවා. ඔයගලගේ අර පින්තූර ආශ්‍රිත ප්‍රශ්නෙට ඒක වැදගත් වෙනවා. ඔව් දුවේ පුතේ දැන් අපි කලින් කතා කරා විශේෂයෙන්ම මේ පරිසරය ආරක්ෂා කර ගැනීම සඳහා විවිධාකාර බදු පැනවෙව්වා කියලා. පරිසරය ආරක්ෂා කිරීම සඳහා අපේ පැරණි පාලකයන් විසින් පැනවූ නීති රීති පිළිබඳව මම හිතන්නේ වැඩි දුරටත් අවධානය යොමු කිරීම වැදගත් වෙනවා. ඔව් මේ හැම දෙයකම අවසානයේ පරිසරයට සම්බන්ධයිනේ. අපි මොන දේ කතා කළත් දැන් ඒකයි මේ අවසාන වශයෙන් පරිසරය කියන එක ගැන කතා කරන්න හිතුවේ. දැන් කැලෑ නොක හතරවෙනි මිහිඳු රජුරුවන්ගේ අනුරාධපුරයේ සෙල්ලිපිය තියෙනවා මේ කැලෑ කපන එක හොඳ නෑ කියන එක. ඒ කියන්නේ පස සෝදාගෙන යන. එතකොට උස් ගොඩ උස් බිම්වල කියන්නේ ওই කඳුවල එහෙම කැලෑ කපන්න එපා කියන එක. ඒ වගේ මේ ගස් කොළන් කපන්න එපා කියලා නීති රීති ගණනාවක් දාලා තියෙනවා. ඒ වගේම තමයි පස්වෙනි කාශ්‍යප රජුරුවන්ගේ කොණ්වට්වාන් තැන් ලිපිය අපි 얘 ගැන කතා කළා. ඒකත් ඔයගලන්ට දකින්න ලැබෙනවා. ඒකත් ඉතාමත් වැදගත්. ඉතින් මේ විදිහට පරිසරය කියන එක රැක ගැනීමට අතීතයේ රජවරු අතීතයේ සමාජය ඉතාමත් උනන්දු වෙලා තියෙනවා. දැන් අපි මේ කතා කරගෙන ගියේ මම අන්තිම ටික ටිකක් ඉක්මනින් ඉක්මනින් කතා කළේ ඔයගලන්ට අවබෝධ කරගන්න පහසුයින් දා. දැන් අපේ මේ ඓතිහාසික දැනුම සහ මේ නීති ක්‍රියාත්මක වෙන ආකාරය ගැන එතෙන්දී ඔගොල්ලන් මේ ගොඩක්ම මතක තියාගන්න ඕනේ එක එක නීති මොනවද, ඒ නීති පැනවපු රජවරු මොනවද කියන එක. ඒක අත්‍යවශ්‍ය සාධකයක්. ඒ වගේම මොන වගේද මේ සෙල්ලිපිවල තියෙන, දැන් අපි උදාහරණයක් ගත්ත තෝපිටිගම ටැම් ලිපි එහෙම තියෙන නීති වර්ග මොනවද, මේවා කොහොමද සමාජයේ යහපැවැත්මට පවත්වාගෙන යන්නේ කොහොමද කියන ඒවා විභාගෙට මතක තියාගන්න ඕනේ. ඔයගලගේ ජීවිතයට දුවේ පුතේ මේ හැම කරුණක්ම අදාළ කරගන්න යහපත් ආකාරයෙන් ජීවිතේ ගෙනියන්න. හෝ දුවේ පුතේ, ඉතින් අද දවසේ අපේ විෂය මාතෘකාව වුණේ ඓතිහාසික දැනුම සහහි ප්‍රායෝගික ආදර්ශනය කියන කාරණාවයි. බොරැල්ලි යශෝදරා විද්‍යාලයේ ඉතිහාසයේ විෂය භාර ගුරුතුමී වජිරා විජේසිංහ මහත්මියට අපි බෙහෙවින් ස්තුතිවන්ත වෙනවා අද දවසේ ඉතිහාසයේ වැඩසටහනට සහභාගී වුණාට. ඉතින් දුවේ පුතේ සමුගෙන යන්ටයි අපි සූදානම් වෙන්නේ. ලබන සතියේ ඔබ මුණ ගැහෙන්නට අපි එනවා. ඔබට ජයං ජය. ආයුබෝවන්.